අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කන්ද කඩුවලට ගිය අමුත්තන් කිසිවෙකුට කොරෝනා නැහැ යුද හමුදාපති අවධාරණය කරයි ආපස්සට ගිය රටේ ඉදිරි ගමන නව රජයක් තුලින් සාර්ථකව අරඹන බව අගමැති කියයි සියලු පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පස්වන දිනටත් සාර්ථකව ඉන්දියාවේ කොරෝනා ආසාදිතීන් ලක්ෂ 10 ඉක්මවයි මුලින්ම දේශීය පුවත් මහමැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පස්වන දිනටත් අද සිදු කෙරෙනවා මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකින් 705,085 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 13 වෙනිදා ආරම්භ කෙරුණා එදින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණේ සෞඛ්‍ය අංශ සේවකයින්ටයි පසුගිය 14 සහ 15 දිනයන්හිදී පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල නිලධාරීන් හැර සෙසු පිරිස වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වුණා ඊයේ සහ අද දිනයන්හිදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිවන්නේ පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල නිලධාරීන්ටයි මෙම දිනයන්හිදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන පිරිසට 20 සහ 21 දිනයන්හිදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙතර අද දිනේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාර්ථකව සිදු කෙරෙනවා කොළඹ ජාතික රෝහලේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් එක්ව සිටියා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිස් ස්ථාන සහ යුද හමුදා කඳවුරුවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වන්නේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උනන්දු වෙන්න එක්ව සිටින බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සමන් බන්දුලසේන මහතා ප්‍රකාශ කළා. දිස්ත්‍රික්කයේ අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමේ නිමිත්ත පාර්ලිමේන්තු මහනුවරදී තැපැල් ඡන්ද විසීම වන්නේ දිස්ත්‍රික්කයේ ඉතාමත් සමකාලීනව දෙවන අදවසෙන් පැවැත්වුණා. තැපැල් ඡන්ද දායකයින් වන්නේ දිස්ත්‍රික්කයේ සඳහා වන්නේ මැතිවරණ කොට්ටාසයට 2709ක් තැපැල් ඡන්ද ප්‍රාප්ති කරනවා මධ්‍යස්ථාන 368කින් තැපැල් ඡන්ද විසීම සිදු කෙරෙනවා මේ මධ්‍යස්ථාන විසීම මෙතුරුන්ගේ උල්ලංඝනය කිරීමක් මේ වෙනකම් වාර්තා වෙලා නැහැ ඉතාමත් සාමකාමීව කෙරෙනවා මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා ඒක අතරම ඈප් සෑම ස්ථානයක සෞඛ්‍ය මාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන මේ නියමයන් අනුව අටක් කිරීම සිද්ධ වෙනවා රාජාංගඩිය බල ප්‍රදේශයේ හැර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කෙරෙනවා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්දදායකින් එක්ව සිටියේ මෙලෙසින් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහතුරුන් අද දිනේ කැඳවා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා මීට පෙරද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවා තිබුණා. එමෙන්ම හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන්නේ පළමු වරටයි. ඊයේ දිනේදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ත්‍රස්ත විමර්ශන කොටසේ බහරව කටයුතු කළ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතායි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර 2018 වසරේ ජූලි මාසයේදී සහරන් හෂිම් අතරංගුවට ගැනීමට තමන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තද එම වරෙන්තුව පිළිබඳ දිවයිනේ අනිකුත් පොලිස් ස්ථාන දැනුවත් නොකළ බවයි ඔහු සාක්ෂි ලබා දෙමින් ඊයේ පිළිගත්තේ. එමෙන්ම ජනාධිපති කොමිසම ඔහුගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කිහිප විටකදීම ඔහු සඳහන් කළේ මාස 7ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම හේතුවෙන් ඇතම් කරුණු තමන්ටද අමතක බවයි. විදුලි බිලේ සහනය ජනතාවට ලබා දීමට රජය මේ වන විට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ වෙනුවෙන් රජය විශාල වියදමක් දරන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ಮರುವರಣයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරීම සඳහා යටියන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආපස්සට ගිය රටේ ඉදිරි ගමන නව රජයක් තුලින් සාර්ථකව ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ. මේ දවස්වල ගෙදර හිටපු නිසා විදුලි බිල ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ඒකින් දා තීන්දුවක් ගත්ත කැබිනට් මණ්ඩලයේ මම යෝජනාවක් ගෙනාවා. පෙබරවාරි මාසයේ තමුන්නාන්සේලා ගෙවපු කොයිත් වසංගතයේ එන්නේ ඉස්සෙල්ලා ගෙවපු ගාන අනිත් මාස 3ටත් ගෙවන්නේ. ඉතින් සමහරු විශාල මං හිතන්නේ ඒක ලොකු වාසියක් ආම්ඳුරුනේ. මං දැක්ක එක්කෙනෙක් කියනවා එයාගේ සාමාන්‍ය ගාන 5000යි මේ පාර 9000ක් කියලා. එතකොට අපි 4000ක්ම අයින් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාලේ පොළදී අපි බොහොම පහදෙලිව ඒ විදුලි බිල අඩු කරලා තමුන්නාන්සේලාට විශාල සහනයක් දීලා තියෙනවා. කොයි ආකාරයේ අඩු කරත් අපි විශාල මුදලක් රජයෙන් දරලා තමයි මේ පාඩුව අපි විඳින්නේ. විදුලි බල මණ්ඩලය මේ පාඩුව විඳිනවා. කාන්තාවන්ගේ සුබ සාධනයේ වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් එළි දක්වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹ 3 ඇල්බර්ට් හවුස් ඇවෙනියු හිදී විවෘත කෙරුණා. එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් එම අවස්ථාවට එක් වුණා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා තව එක ප්‍රකාශනයක් අපිට නිකුත් කරන්න තියෙනවා. ඒ ප්‍රකාශනය නිකුත් වෙනවා ඒ කාන්තාවන් පිළිබඳ ප්‍රකාශනය. ඒ හැම එකක්ම කොරෝනාවට අයිති නොවුනට සම්බන්ධ නොවුනට ඉදිරි අවුරුදු පහ තුල කාන්තා අයිතිවාසිකම් වර්ධනය කිරීම ගැනත් අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපි ආර්ථිකයේ ගොඩනගන්න, ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන පළමුවම මුදල් හොයාගන්න ඕනේ. ඩොලර් මිලියන 6000ක් විදේශ ආයතන වලින් ලබා ගන්න. ඒක අපිට කරන්න පුළුවන්. අලුතෙන් හිතෙන වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. අපි ආණ්ඩු තරඟ කරන්න බලය ගන්න නිසා අපි වැඩසටහනක් දුන්නා. අපි බංකොලොත් නැහැ. අපි හිතන්නේ අපි හැමදාම විපක්ෂය කියලා. මේ හැම එකම අභියෝගයක්. තම කණ්ඩායම සමග එක්වෙන පිරිස් දැන්ම එකතු විය යුතු බවත් අගෝස්තු 5 වෙනිදායින් පසු එකතු වෙන පිරිසට ප්‍රමුඛතාව ලබා නොදෙන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දඹුල්ල ගම්මුදා භූමියේ පැවති ජන හමුවේදී මේ මහතා මෙම අදහස් පළ කළා. සමගී ජන බලවේගයේ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. යාණ්ඩුවක් පිහිටවලා ඊළඟ පළාත් සභා මැතිවරණයට යනකොට මේ පළාත් පාලන ආයතනවල දක්ෂ හැකියාව තිබෙන ඒ සියලු දෙනාටම දේශපාලන ඉනිමගේ ඉදිරියට යන්නට අපි ප්‍රමුඛස්ථානය පළාත් පාලන මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මම තවත් පුංචි කරුණක් කියන්නට ඕන. කැපකිරීම කරන සියලුම මන්ත්‍රීතුමන්ලා බලා ගන්නවා වගේම අපත් සමග එකතු වුණ අයට පමණයි අපිට අනාගතයේදී ප්‍රමුඛස්ථානයක් ලබා දෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තවමත් අපේ වැඩසටහනට එකතු නොවුණු ඒ සිරු දෙනාට මම කියන්න කැමතියි. පස්වෙනි දැන් පස්සේ නම් අපිව හමු වෙලා වැඩක් වෙන්නේ නැහැ. එනවා නම් දැම්මම එන්න. දූෂණ චෝදනා එළවී ඇති පිරිසක් නියෝජනය කරන විපක්ෂය ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරන්නේ කෙසේදැයි ජාතික ජන බලවේගයේ නායක අනුරු කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ඒගොල්ලෝ විපක්ෂ කරන්න බෑ. කිරියල නැගිටත් විපක්ෂ කරන්න හයිවේ හයිවේ කියලා. හැරිසන් නැගිටත් විපක්ෂ කරන්න කිරියරක් කිරියරක් කියලා. අකිල විරාජ නැගිටත් විපක්ෂ කරන්න ටැප් ටැප් කියලා. රවි කරුණ නැගිටත් කිට්ට එකක් නෙවෙයි පොතක් කියලා. ඒගොල්ලෝ විපක්ෂයට පණ පොවන්න බෑ. සජිත් පුළුවා. සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමතිවරයා හැටියට ඉන්නකොට සංස්කෘතික අරමුදලේ මිලියන 3300ක් අයතාලෙස පරිහරණය කරා. සංස්කෘතික අරමුදලට අයිති නැති විෂයට ඒ සල්ලි යෙදෙනවා. නිසි පරිදි අනුමැතිය ගත්තේ නැහැ. අරමුණු වලට පටහැනි නියමිත මිලදී ගැනීමේ පටිපාටියෙන් තොරව සල්ලි විඳක්. මේ පිළිබඳ පරීක්ෂණයක් කරන ජනාධිපති කොමිසමේ ජනතාවට විරෝධී දේ කරනකොට ජනතාවගේ හඬ තමුන්වහන්සේලා වෙනුවෙන් තමුන්වහන්සේලාගේ හඬ නියෝජනය කරන්න නම් ශක්තිමත් කණ්ඩායමක් යවන්න ඕනකම තිබෙන්නේ මාලිමාවෙන් විතරමයි. සියලුම පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් මේ වන විට පැවැත්වෙනවා. උදෑසන 10ට පමණ ආරම්භ වූ මෙම හමුවේදී මහ මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව මැතිවරණයේ පැවැත්වීම ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති.
මහමැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් දක්ව අදහස් ඇතුළත් 20 ජනමතය දැන්. අද වෙනකොට කොරෝනා වසංගතය මේ රට පුරාම දුවල ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ මේකේ තරම් හොඳ වාතාවරණයක් නෙමෙයි. මම හිතනවා මේ මැතිවරණ ඉවරනකොට මේ රටේ වසංගතය සෑහෙන දුරට දුවල තියෙයි කියලා. විශාල ජීවිත හානි වෙන මැතිවරණයක් බවට පත් වෙන මේක සමාජලට අපිට මැතිවරණේ ඉස්සෙල්ල වෙන්න පුළුවන්. අර්ජුන රණතුංග මහත්තයා කියනවා කොවිඩ් වලින් තව සතියක් දෙකක් ගියාම දසදහස් ගාණක් බිය යන්න පුළුවන්. බලන්න ඔයාලගේ ප්‍රාර්ථනා ජනතාව මැතිවරණ ඉල්ලනවා. අර අන්ත පරාජයක් ගන්න දෛවයේ සූදානම් කරලා තියෙන එක්සත් ජාතික පක්ෂයත් සජිත්ගේ සමගි ජන බලවේගයත් දැන් වෙවුලුම් කාලා තියෙන. දෙයියනේ ඡන්දයක් ගන්න මිනිස්සු මැරෙන්න කියලා හිතන නායකයෝ ඉන්නවද කියන්නේ. සාමාන්‍ය ජන ජීවිතයේ යථාර්ථයට පත් නොකර කොහොමත් මහමැතිවරණයක් පවත්වන්න බෑ මේ රටේ. මහමැතිවරණයක් තියෙනකොට අඩුම තරමේ 60%ක්වත් ඡන්දේ වැටුන්නේ නැත්නම් ඒක සාධාරණ මහමැතිවරණයක් නෙමෙයි. මේ ක්‍රමවේදය තුළ එහෙම ඡන්ද වැටෙයිද කියන බියක් තියෙනවා අපි හැමෝටම. ඒ නිසා අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් වහාම ජනතාවට වග කියන ප්‍රකාශයක් ආණ්ඩුව නිකුත් කරන්න ඕන. මේ මහමැතිවරණේ පවත්වනවද නැද්ද කියන එක ඉක්මනට කියන්න ඕන. විපක්ෂයේ උසහකර තත්වයක් පේනවා බොරදී මාළු බා 97 වතාවක් බුද්ධිංශ කියලා පාස්කු ප්‍රහාරේ වළකගත්තේ නෑ එදා හිටපු දේශපාලන අධිකාරිය. අද එහෙම නෙයි අද අපේ දේශපාලන අධිකාරිය අපේ නායකයා ඒ බුද්ධිංශ වල ආධාරෝපකාර අරගෙන ඒවට කන් දීලා අද කොරෝනා ප්‍රකෘති තියෙන්නේ කොහෙද කොරෝනා රෝගීන් කොහෙද ඇවිදලා තින්නේ ඒ සියල්ල හොඳින් විමසලා බලලා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිනවා කොරෝනා රෝගී වසංගතයේ පැතිරීම වළක්වීමට. ඉතින් මේ වෙලාවේ කියන්න තියෙන්නේ එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂය විදුරු ගහ කර එල්ලෙන තත්වයක් තමයි අද අපිට පේන තියෙන්නේ. කොරෝනා වසංගතය නෙමෙයි ඊට වැඩිය ලොකු වසංගතයක් ආවත් කමක් නැහැ. මැතිවරණේ තියලා කොහොම හරි 3-2 ගන්නවයි කියන ස්ථාවරයේ තමයි ආණ්ඩුව හිටියේ. අපි හිතන්නේ මේ තත්ත්වයේ ඉදිරියට ගියොත් ජනතාව බිය වේ ඡන්ද මැදිස්ථානවලට එන්න. මේ අනවශ්‍ය ලෙඩක් දාගන්න කැමති නැහෙනේ කවුරුත් තමන්ගේ ජීවිතේ අනතුරට තියලා මැතිවරණේ කරන්න තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ කියන එක තමයි මම නම් හිතන්නේ. සජිත් මහත්තයා උදේට නැගිටිනකොට බලන්නේ කොරෝනා රෝග වැඩි වෙලා. සජිත් මහත්තයා ගාර එක එක වර්ග නහර තිනු අපිට නැති නහර. ඒ නහර පිනාලා යන්නේ කොරෝනා රෝග වැඩි වෙලා කියලා ආරංචි වුණොත් රජිත් මහත්තයාගේ පණ ගහලා එනවා. නන්නත්තර වෙච්ච විපක්ෂය අද බලනවා කොරෝනා වලින් ගොඩ යන්න පුළුවන්ද කතා කරාම කියන්නේ අපි ජනතාවට ආදරේ 2015 ඉඳන් 2019 වෙනකන් ජනතාවට ආදරය කරපු විදිය වික්‍රමසිංහ මහත්තයා ආදරය කරපු විදිය සජිත් මහත්තයා ආදරය කරපු විදිය ඒ වගේම අර කට උල් කර කර කතා කරන අනුර කුමාර මහත්තයා ආදරය කරපු විදිය අපි දැක්කා. දැන් මැතිවරණ කොටට ඇවිල්ලා තියෙන්නේ බෙල්ල මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් දවස් යනකොට 9 මට්ටමට එනවා. ඉතින් දැන් උන්නත් 10 මිල මලත් 10 කියලා කොරෝනා ඇදේ මරුණා ඡන්ද කරන්න එනවා. අපි එපා කරන මැතිවරණ තියෙනවනේ. මැතිවරණ තියන්න එපා කියලා කිව්වම මතය දෙන්නේ අපි මැතිවරණ බය කියලා. අපි නික පරාජිත වෙන්න ඕනේ නැහැ. අපි දන්නවා විපක්ෂය හැමදාමත් මේ මැතිවරණේ කල් දාන්නට මොනතරම් උත්සාහ ගත්තද කියලා. කොරෝනා වසංගතය අස නියම ලෙස පාලනය කරලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා දිතාම පැහැදිලිව කියා තිබෙනවා කිසිසේත්ම ජනතාවට අනිසිබියක් ඇති කරගතු නැහැ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක් නැතුව රට ගෙනියන්න බෑ. ඒ නිසා මේ මැතිවරණේ කවදාකවත් කල් දෙමින් නැහැ. මීට වඩා මේ දවස්වල අර සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කල්ලිය කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා හිටියනම් ඉතා විශාල වැඩ කොටසක් මේ කොරෝනා රෝගයත් එක්ක කරනවා කියලා. එහෙනම් අද වෙනකොට මේ රටේ ජනතාව මැරිච්ච තැන්වල දැන් මහා ලොකු රූස්ස ගස් හැදිලා. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා කිසිදු වැඩපිළිවෙලක් නැති නායකයෙක් හැටියට අද එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම සමගි ජන බලවේගයත් පැහැදිලිවම හොඳ අවබෝධයක් තියෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින බොජ්ජලින් බැලීමට ගිය අමුත්තන් කිසිවෙකුට කොරෝනා ආසාදනයේ වී නැති බවට තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ තුලින් මෙම තත්වය තහවුරු වූ බවයි ඒ මහතා සඳහන් කරන්නේ. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2687ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 2007ක්. කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 669 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැකසහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයන් 168 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. කන්දකඩු පුකුරට අදාළව පුද්ගලයන් 5000කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊට අදාළ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
මෙතර කන්දකාඩු පොකුරේ ආසාදිතීන් හමුවීම මේවන විට අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී අපිට හමුවුණු කොවිඩ් 19 රෝගී පොකුරේ රෝගීන් වාර්තා වීම මේ වෙන විට සීඝ්‍ර නඩු වෙලා තියෙනවා. මේ වෙනට සමස්තයක් විදියට රෝගීන් සම්පූර්ණයෙන්ම සහ ආශ්‍රිතින් 540ක් පමණ කොවිඩ් 19 රෝග ආසාදිතින් වර්ධියට අපි හඳුනාගෙන තියෙනවා. මේ විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ අපි හඳුනාගත්තු පොකුර ඉතාමත්ම ඉක්මනින් පාලනය කිරීමට පුළුවන් වෙයි කියලා. තවදුරටත් ඒ අතර නෑදෑයින් සහ ආශ්‍රිතයින් නිරෝධායන වෙමින් පවතිනවා. යම් කිසි පාලිත තත්ත්වයක් යටතේදී අපිට පාසල් පටන් ගැනීමට හැකියාවක් තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. ඒක ඉතාමත්ම මැනවින් අපි කිව්ව සෞඛ්‍ය ආරක්ෂක කටයුතු වලට අනුගත වෙමින් මේ කටයුතු සිදු කළ යුතුයි. රාජාංගනීය ප්‍රදේශයේ තුල පුද්ගලයන් 12000කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍යංශ පවසනවා. රාජාංගනීය යාය එක ප්‍රාථමික විද්‍යාලයේ පහ ශ්‍රේණිය සිසුන් 51 දෙනෙකුගේ PCR පරීක්ෂණවලට අදාළ සාම්පල ලබා ගැනීම රාජාංගනීය සතිපොළ භූමිය අසලදී සිදු කෙරුණා. ඊට අමතරව රාජාංගනීය අංගමුව ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනෙකුගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යා අංශයේ මගින් සිදු කරන PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ අනුව කොළඹ හතර බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රජාවගේ අහඹු නියදියකින් හා කඳකඩු මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් 40කගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා. මේ ආකාරයෙන් දිගින් දිගටම කොළඹ නගරේ පුරාවට අපි ගිය දවස් ටිකේත් පරීක්ෂණ සිදු කරුණා. ඊයේ වනාතපුල ප්‍රදේශයේ පෙරේද මොදුරු වෙන ප්‍රදේශයේ ඊට කලින් දවසේ මැගසින් පාර වැලිකඩ බන්ධනාගාරයේ අවට ආශ්‍රිතයෙනුත් පරීක්ෂා කරන ලැබුවා. මේ සියලුම පරීක්ෂා වලින් තවමත් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමට හැකි වෙලා නැහැ. අද දිනේ පරීක්ෂණත් තවත් දිගින් දිගටම හෙට අනිද්දා යන දිනවලදී ආශ්‍රිතයෙන් තෝරාගෙන කොළඹ මහනගර සභාව බල ප්‍රදේශයවට PCR සහ රුධිර පරීක්ෂණ කිරීමට සැලසුම් කරලා තියෙනවා. දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 35468 ඊයේ වාර්තා වූ බව ඉන්දිය බලධාරීන් නිවේදනය කරනවා. ඒ සමගම එරට සමස්ත වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 110 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවද 25000 ඉක්මවා තිබෙනවා. වෛරසය දිල්ලි නගරයේ ගිලගනිමින් පවතින බවයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 1,39,52,123 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 82,84,261ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 592,745ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවෙන් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ගත වූ පැය 24ට පමණක් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 73,388ක්. තත්ත්වය පාලනය කර නොගතහොත් අවසාන ප්‍රතිඵලය අතිශය භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ගත වූ පැය 24ට වාර්තා වූ ආසාදිතයින් 43,829ත් සමග බ්‍රසීලියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 120 ඉක්මවා ගොස් තිබෙනවා. වෛරස හේතුවෙන් මියගිය සංඛ්‍යාව 76,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ලොව දෙවනුව වෛරසයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති රට ලෙසද බ්‍රසීලයේ සැලකිය හැකියි. මේ අතර ජනාධිපති ජය බොල්සනාරෝ පවසන්නේ කොරෝනා ආර්ථිකයට සිදු කළ හානියට වඩා වැඩි හානියක් රට වසා දැමීමෙන් සිදුවන බවයි. වෛරසයට එරෙහිව අත්හදා බැලීම සඳහා මහා පරිමාණයෙන් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට රුසියාව සූදානම් වනවා. එහි 1,30,000,000 නිෂ්පාදනය කිරීමට අවසර ලැබී ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එම ඖෂධය යොදා ගනිමින් මෙතෙක් සිදු කළ පරීක්ෂණ සාර්ථක මට්ටමේ පවතින බව වාර්තා වෙනවා. මැයි 18 වන දිනෙන් පසු හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව ස්පාඤ්ඤ සෞඛ්‍යංශ නිවේදනය කරනවා. ඊයේ දිනේට පමණක් එරටින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,361ක්. ඒ සමගම ප්‍රාදේශීය වශයෙන් නැවත වරක් රට වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. වෛරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමග කොලොම්බියාවේ බොගෝටා අගනුවර සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ඉතා ආසන්න බව වෛද්‍යවරු අනතුරු අඟවනවා. වෛරස ව්‍යාප්තිය අඩාල කිරීමට බොගෝටා අගනුවරම නිරෝධායනයට ලක් කළ යුතු බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. රෝහල් උපරිම ධාරිතාවයට පැමිණ ඇති බවද වාර්තා වෙනවා. නිරෝධායන කටයුතු වේගවත් නොවීම පිළිබඳ ඊයේ දිනේදී ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා සිටියා. සංවිධානාත්මක අපරාධ කලී සමාජිකයෙකු වන දනුෂ්ක ආරියවංශ නොහොත රංග නැමැත්තා මුලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා.
මොහු අපරාධකාරී සමාජිකයෙකු වන ඌර්ජ්වාගේ ප්‍රධාන ගෝලයෙකු බවයි පොලිසිය පවසන්නේ. අතරංගොඩ ගන්න අවස්ථාවේ සැකකරු ළඟ හෙරොයින් තිබී පොලිසිය සොයාගත්තා. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.